සියලු අකුසලයන්ගෙන් වැළකීමත් සියලු කුසල් දහම් රැස්කිරීමත් තම සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කර ගැනීමත් යන මේ කරුණු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. සදහැවත්නි, ඔබ මෙම ශ්‍රවණය කරන සදහම් දේශනාවත් එම උතුම් වූ අනුශාසනාව අනුව යමින් සසර ඉම වෙත ගමන් කරනට පිණිති ඔබට මහෝපකාරී වේවා. බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙන එන නිවන් මඟ සදහම් දේශනා මාලාවේ 93 වැනි වැඩසටහන මෙලෙස ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම් වන්නේ. සදහම් දේශනාව පවත්වමින් නිවන් මඟ අපව රැගෙන යනු පිණිස ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සැවොම එක්ව සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහම් දේශනාව සඳහා තම සෙදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ කරුණාරත්න ඒකනායක පවුලේ ඥාති හිතමිත්‍රාදීන් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඉමස්මින් සතිදං හෝති මස් උප්පාදායිදං උපජ්ජති මස්මින් අසතිදං නහෝති ඉමස්සු නිරෝධායිදං නිරුජ්ජති ඉති. සාදු සාදු සාදු. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය, ඒ තියෙන යථාභූත ස්වરૂපය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු උතුම් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. ඒකේ ඇත්ත తত্ত্বය. මේ ධර්මයේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ව තේරුම් ගන්න කියලායි. ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගන්න පුළුවන් මගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය තේරුම් ගැනීමෙන් කියන එක ධර්මයේ ප්‍රකට කාරණාවක්. එතකොට අපි අපේ ශරීරය පිළිබඳව අවධානය යොමු කරනකොට එහි තියෙන ලක්ෂණ පිරික්සන්න ඕනේ. සත්‍ය ස්වභාවය, ඒකේ තියෙන සත්‍ය ස්වභාවය ඇත්ත తত্ত্বය පිරික්සලා බලන්න ඕනේ. අන්න ඒ පිරික්සලා බලනකොට කෙනෙකුට තේරෙනවා පින්වත් නේ, මේක පටිච්ච සමුප්පන්න ස්වභාවයේ තියෙන දේවල් තමයි මෙතන තියෙන්නේ කියලා. පටිච්ච සමුප්පන්න ස්වභාවයේ තියෙන දේවල්. මොකද්ද පටිච්ච සම්පන්න ස්වභාවය කියලා කියන්නේ? යමක් නිසා ඇතිවෙන, හේතු නිසා ඇතිවෙන දෙයක්. හේතු නිසා ඇතිවෙන දෙයක්. මෙතන මොනවද තියෙන්නේ කියලා බැලුවොත්, ඒ තියෙන දේවල් ටික ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ වාගේ ලක්ෂණ පිරික්සන්න ඕනේ. අපි හිමින්ස මේ පටිච්ච සමුප්පන්න ස්වરૂපය පින්වත්නි නොදැනිච්ච හින්දා, නොදැනිච්ච හින්දා අපේ තුල ඒක පටිච්ච සම්පන්න නෑ කියන අදහස හින්දා යම් යම් කෙලෙස් ධර්මයන් අපේ හිතට ඇතුළු වුණා. බොහෝ කෙලෙස් ධර්මයන් ඇතුළු වුණා. ආන්ගේ කෙලෙස් ධර්මයන් ඇතුල් වීම නවත්තන්න පුළුවන් පටිච්ච සම්පාදය දැන ගැනීමෙන්. ඒ කියන්නේ මේකේ පටිච්ච සම්පන්න ස්වභාවය දැන ගැනීමෙන් අර ඇතිවෙච්ච කෙලෙස් ධර්මයන් නැති වෙන්න ඕනේ. අපි කතා කරගෙන එන්නේ මේ දිනවල සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, දැන් මේ කාංකා විතරණ විසුද්ධිය කියලායි. සැක නැති කර ගැනීමෙන් ඇති කර ගන්නා වූ විසුද්ධිය. එතකොට මේකේ මේ ජීවිතයේ අපේ ජීවිතය ගොඩ නැගෙන්නේ පටිච්ච සමුප්පන්නවයි කියලා තේරෙනකොට, අපිට දැනෙනකොට අපේ හිත ඒක අවබෝධ කර ගැනීම නිසා පටිච්ච සමුප්පන්න නොවන නොවේ කියලා දන්න හිතක උපදින කෙලෙස් ධර්මයන් වලට එඬ දෙන්නේ නැහැ. අන්න ඒක චුට්ටක් අද දවසේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන කාරණාව කියලා. මොකද මම ආයෙ මතක් කරනවා පටිච්ච සම්පාදයේ තියෙන
බොහෝ කාරණා අපි පොත්පත් වලින් කියවලා තියෙනවා. අපි නිවන් මාර්ග ධර්ම දේශනාවේදී ඒවා ඔක්කොමත් කතා කරනවා. නමුත් වැඩිපුර කතා කරන්නේ මොකක්ද මේ පටිච්චසම්පාදයේ දැනගත්ත හිතක තියෙන ස්වභාවය පිළිබඳ අපි දැනගන්න ඕනද නැද්ද? නේද? එතකොට එයාගේ චරිත ලක්ෂණ එහෙනම් නැත්තම් මොනවද අයින් වෙන කෙලෙස්? නේද? ඒ කෙලෙස් අයින් වුණාම එයාගේ ජීවිතය කොහොම එකක්ද කියලා චින්තනය වෙනස් වෙන හැටි දැනගත්තොත් තමයි අපිට මේක පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ. අනුමාන වශයෙන් හරි දැනගත යුතු වෙනවා. පින්නත්නි, පටිච්චසමුප්පාදය දන්නේ නැති කෙනෙක්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. දැනට අපි අකුසලයේ ගැන කතා කරා. අකුසල මූලයේ ධනීද, අකුසලයේ ධනීද, අකුසල මූලයේ ධනීද ආදි වශයෙන් කතා කරා. නමුත් තව කතා කරන්න පෙර ආතුව අපි මේක පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බලමු අපේ ජීවිතයට කොහොමද වෙන්නේ කියලා. මට කවුරු හරි බයිනවා බැන්නහම මම මගේ හිතේ වෛරය තරහ ඇති වෙලා ඒක වෛරයක් බවට පත් වෙලා පරිගැනීමේ අදහසක් ඇති වෙනවා. අන්න ඒ ඇයි? පරිගැනීමේ අදහසක් ඇති වෙනවා කෙනෙක්ගේ. බලන්න අහවලාගෙන් මං පරිගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. අහවලාව මං රිද්දන්න ඕනේ, මාව රිද්දුවා මං රිද්දන්න ඕනේ. ඒක මේ පරිගන්න ඕනේ කිව්වම ඔන්න ඔය ඔක්කොම දැන් අවලංගු වෙනවා. අපි කොහෙද පරිගන්නේ? අපි කඩු පොළු කිනිසි තියාගෙන හිටියද? අපේ પરම්පරා තරහකාරයෝ නෑ 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 එච්චර එහාට ඕනේ නෑ. අම්මා උදේ බැන්න කියන්නකො මොකක් හරි එකට. හරිද? අම්මා මට බැන්නා කියලා දුකක් ඇති වෙනවා කියන්නකො අපිට. අම්මා මට බැන්නා, අම්මා මට මේ වගේ කතාවක් කිව්වා, අම්මා මං ගැන හිතාගෙන ඉන්නේ මේ විදිහටයි කියලා ලොකු කනගාටුවක් කලකිරීමක් ඇති වෙනවා. ඒ කනගාටුව කලකිරීම අලෝභදේ සමෝහද නැත්නම් ලෝභදේ සමෝහද? නේද? ඒවා වැටෙන්නේ ඒවා කුසල්ද අකුසල්ද? අකුසල්. ඇයි එහෙම එකක් උනේ? අම්මා මට මෙහෙම කිව්වා කියලා, අම්මා එහෙම නොකිව්වා නම් තමයි හොඳ කියලා, ඒ වගේ අදහසක් අපේ තුල ඇති වෙන්නේ. ඇති වෙලා නිකන් ඉන්නවද? ඒක ගැන විතර්ක කරනවා, ඒ විතරක්ද ලොකු පීඩාවෙන් ඉන්නවා, ඇඬෙන්න වගේ එනවා නේද? ආයෙ වෙලාවකට තර්ක කරනවා ගිහිල්ලා මේ අදහස වෙනස් කරගන්න කියනවා. හරි, ඒ සමහර ඒ විතර නෙවෙයි, සමහර ලාවට වෛරී අදහස් තියාගෙන ඉන්නවා. ඇයි? මේක අම්මා කරපු දෙයක් කියලා අදහසක් තියෙන හින්දා. හරිද? අම්මා කරපු දෙයක් කියලා අදහසක් තියෙන හින්දා. එතකොට අම්මා කියන පුද්ගලයාගේ අතින් සිද්ධ වුණ දෙයක්ය, එයාට ඒක නවත්තන්න පුළුවන්කම තිබ්බා කියලා අදහසක් තියෙන හින්දාද නැද්ද? එහෙනම් ඒකේ ඇතිවීම සිද්ධ කරලා තියෙන්නේ කවුද? අම්මා. නේද? ඒකට හේතුුනේ කවුද? අම්මා. ඒ වගේ දෙයක් ඇති වෙන්න හේතුනේ අම්මගේ වැඩක් ඒක. නේද? ඒක අම්මට නැති කරන්න තිබ්බා කියලා අදහසක් මට තියෙනවද නැද්ද? එහෙනම් ඒක නැති කිරීමේ අයිතිකාරයා කවුද? අම්මා. නේද? එතකොට ඒක නැති කරගන්න තිබ්බනේ යාට කියලා, ඒකේ නැති කරන ක්‍රමේ පාවිච්චි කරන්න තිබ්බේ කවුද? අම්මට. එහෙනම් මේක දැන් මේ ඒ තරහේ මැවුම් කාර්යයා කවුද? අම්මා. ඒකයි මං අම්මට බයින්. අම්මට ආපු තරහේ මැවුම් කාර්යයා අම්මා. ඒකින්ද මං අම්මත් එක්ක දුකෙන් කේන්තියෙන් තරහෙන් ඉන්නවා. එතකොට මට කවුරු හරි ගැහුවා අය බැන්නා අය කියලා ලොකු දේවල් ඇති වුණාමත් ඒවා ඒ මැවුම් කාර්යයා කවුද? එහෙනම් අපි හරියට නිකන් පටිච්චසම්පාදය දන්නේ නැහැ කියන්නේ පින්වත් මේ මැවුම් කාර්යය පිළිගන්නවා වගේ වැඩ. නේද? ඇත්තම කතා කරනවා නම් එහෙමද නැද්ද? මැවුම් කාර්යය පිළිගන්නවා වගේ වැඩ. අහවලාට මට බයින්න තෝ ඉන්න තිබ්බා. හරි, ඒ කියන්නේ එයා තමයි ඒ බැනීමේ මැවුම් කාර්යය අය. නේද? ඊළඟට අපි සමහර අය ඉදිරියේ ගිහිල්ලා ආයාචනා කරනවා. ඒ අතරවාරේ කාලෙන් කාලෙට ගිහිල්ලා ආයාචනා කරනවා. අනේ මට නරකට කතා කරන්න එපා, අනේ මට තියෙන ආදරය අයින් කරන්න එපා කියලා කතා කරනවා. හොඳින් ආදරෙන් හිටියායට පසු කාලීන ඒක වෙනස් වෙනවා වගේ දැනගුණ ගිහිල්ලා ආයාචනා කරනවා. හරිද? ඒ මොකද? එතකොට ඒ ආදරේ මවුන්කාරයා කවුද? ඒ අනිත් එක්කෙනා. මම පිළිගෙන තින්නේ මේ මට ලැබිච්ච ආදරේ මවුන්කරු අරයා දැන් එයා ඒක අයින් කරන්න යන්නේ. ඒව කියවෙනවද නැද්ද? එයා ඒ ආදරේ අයින් කරන්න යන්නේ. ඒකින්ද මම කොහොම හරි ඒක තියාගන්න ඕනේ කියලා. අන්න මගේ වැරදි අදහසකුත් තියෙනවා. කොහොම හරි ඒක මම තියාගන්නවා කියලා.
මම මෙහෙන් කොහොම හරි තියාගන්න උත්සාහ කරනවා, අරහෙන් එක අයින් කරන්න උත්සාහ කරනවා කියලා එහෙම උත්සාහයක් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරනවා. නේද? අපි වැරදි දෘෂ්ටියක් තියෙනවා. අනේ ඔක්කොම මොනවද? දැකීම අපිට අපිට දැනෙන හැටි. හරි? අනේ අහවල් කෙනා මට ලබා දුන්න ආදරේ මෞංකාරය අහවල් කෙනා මට ලබා දුන්න තරහේ මෞංකාරය අහවල් කෙනා ඒ වගේ සම්පූර්ණ අයිතිය වගකීම යාට තියෙන්නේ නේද? ඒක අයින් කරපේක වගකීම. අපේ දරුවාට අසාධාරණයක් කරා කියලා සමහර දෙමාපිය සමහර කයට විරුද්ධව මේ ලොකු ඔක දඬුවම් දෙන එක පැත්තකින් තියන්නකෝ. එවැනි අදහස් ඉඳලා පීඩාවෙන් ඉඳ වෙලා තියෙනවද නැද්ද? අහවල් කෙනා මගේ දරුවාට මෙන්න මේ වගේ දුකක් දුන්නා කියලා දෙමාපිය පීඩාවෙන් ඉන්නවද නැද්ද? නේද? ආන්ගේ ඔක්කොම මොකද්ද? ඒවා ඔක්කොම පටිච්ච සමුප්පාදය දන්නේ නෑ. පටිච්ච සමුප්පාදයේ තේරුමක් නැති හින්දා පටිච්ච සමුප්පන්න ස්වභාවය පිළිබඳව පින්වත්නි යම් කිසි කෙනෙකුට දැනීමක් තියෙනවා නම් ඔන්න ඔය වගේ කෙලෙස් එයාගේ මනසේ උපදින්නේම නෑ. උපදින්නේම නෑ. හරිද? එහෙනම් සැනසිලිදායකව ඉන්න කෙනෙක්ද අමාරුවෙන් ඉන්න කෙනෙක්ද දන්නේ නෑ එයා. එයාට ලෝකේ පැටලෙයිද? නෑ. එයාට ලෝකේ පැටලෙන්නේ නෑ. එයාට ලෝකේ පැටලෙන්නේ නෑ. හරි? හොඳට කෑම උයන්ට දන්න කෙනෙක්. අපි කියනවා අපේ සමහර අම්මලාට හරියට රහට උයන්ට පුළුවන් නේද? කෑම උයන්ටත් පුළුවන් කියලා පදම දන්නවා. අර බලන්න පදම දන්නවා කියනවා. එක එක ඒවාට ඒවා භාවිතා කරන්න ඒවායේ මෙන්න මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා, මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා කියලා දන්නවද නැද්ද? එහෙම දන්න අයට කියනවා අපි දක්ෂව ආහාර හදන්න පුළුවන් කියලා. අන්නේ දක්ෂව ආහාරය, ආහාරයේ රසය, ඒ හදලා තියෙන්නේ මොකද්ද? රසය හදලා තියෙන්නේ නේද? අන්න ඒ මොකද ඒ හේතුඵල දහමක් දන්නවා ඒ කියන්නේ. එයාට දැන් ලුණු වෙනම ගත්තාම අයියෝ කන්න පුළුවන් ඈ නේද? අමු බටු ගෙඩි වගේක් තියෙනවා කන්න පුළුවන් ඈ නේද? ඒතර මේ තැන් තැන් වල තියෙන එක 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 රසයන් නැති ඒවා එකතු කරලා හොඳ ප්‍රනීත රසයක් හදන්න දන්නවනම් අන්න ඒ දැනීම තියෙනවා කියලා අපි කියනවා. එතකොට අපි කියනවා යාට මේක හොඳට හදන්න පුළුවන් කියලා. අන්න ඒ එක 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 සංඝටක එක 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 කාරණා එකතු කරලා හොද්දක් හදනකොට ඒ ඇති වෙන හොද්දේ රසය වගේ පින්වත්නි අපේ సంతානවලත් එක එක හැඟීම් උපදින්නේ අර රසය වගේ. එකතු වෙන දේවල් වල හැටියටයි. හරි? ඒ එකතු වෙන දේවල් වල හැටියට එතන උපදිනවා මිසක්කා උපදවන්නේ මෞංකාරයක් නැති බව තේරුම් ගැනීමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ. හරිද? එතකොට ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ මට ඕන හැටියට නෙවේ බව අපි දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම මේ වෙලාවේ අපි ගන්න හදන්නේ මේ හිතේ උපදින සිතුවිලි ධම්ම කියන කොටසට වැටෙන දේවල් නැත්නම් සංස්කාර කියන කොටසට වැටෙන දේවල් සංඥා සංස්කාරයන් පිළිබඳව. දැන් පින්නත්නි මම මේ ඇත්තන්ට මොකක් හරි භාෂාවකින් මොකක් හරි භාෂාවකින් නැත ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන ලිපියක් පෙන්වනවා මේ වෙලාවේ. ඒකේ මෙතන ඉන්නවා කෙනෙක් ඒ මුළු ලිපියම කියවන්න පුළුවන් කෙනෙක්. එයින් එයාට ඇතිවන හැඟීමයි භාගයක් කියවන්න පුළුවන් කෙනෙකුට ඇතිවන හැඟීමයි තවත් එක එක ඊටත් වැඩි අඩුවෙන් කියවන්න බැරි එක්කෙනෙකුට මේ ලිපිය දැක්කම පාට විතරයි පේන්නේ. උපදින හැඟීම් වල වෙනසක් තියෙනවද නැද්ද? ඇයි? කියවන්න පුළුවන් වුණ කෙනාට කියවන්න පුළුවන් වුණේ ඉබේද? නෑ. කොහොමද? එයාගේ අතීත ඇති වෙලා නැති වෙලා ගිය අතීත දැනුම. ඒ කියන්නේ අතීතයේ සිතුවිලි, එයා ඒ අකුරු වචන ඒවා තේරුම් ඔක්කොම හදාarලාද නැද්ද? කායෙන් හරි අහගෙනද නැද්ද? අහගෙන මතකේ නැగిලා එන විදියට හැදිලා තියෙනවා නම් අන්න මොකද වෙන්නේ?
එයාට ඒ වචන පේනකොටම ඊට අදාළ හැඟීම උපදිනවා. ඒ වචන ඇහෙනකොටම ඊට අදාළ හැඟීම ඒවත් තේරෙනවා කියලා අපි කියන්නේ. වචන ඇහෙනකොට තේරෙන එක මගේ වැඩක්ද නැත්නම් අතීත හේතු අනුව සිද්ධ වෙන එකක්ද? මන් තේරුම් ගත්තද නැත්නම් අතීතයේ ආපු ඒවා හේතු වෙලා මට තේරුණාද? නේද? අපි ඔක කතා කරනවා. එයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේද? ඉතින් අපි ඒ තේරෙන්නේ නැති කෙනා ළඟට ගිහලා කියනවා තේරුම් ගන්නකො මම මේ කියන දේ කියලා ඉංග්‍රීසියක් කියනවා. ඉංග්‍රීසියෙම කියනවා තේරුම් ගන්නකො මම දැන් කීසරයක් කිව්වද තේරුම් ගන්නකො කිව්වට හොඳ උගතෙක් කියන්නකො. ඉංග්‍රීසි නැතුව අනිත් පැත්තෙන් හොඳ ලොකු උගතෙක්. හැබැයි තේරෙන්නෙම නැහැ. ඇයි ඒ? එතෙන්ට අන්න අර අදාළ සංඥා හේතු වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙකුට මොකක් හරි කාරණාවක් හින්දා එයාගේ අතීත මතකය නැති වෙලා යනවා. ඔළුවට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. දැන් මොකද වෙන්නේ? ඒ තේරෙන්නේ නැතුව යනවා. අන්න ඒ වගේ හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. මේකට ප්‍රකටම උදාහරණ තමයි අපේ ජීවිතය අරගෙන. ඉතින් අපේ ජීවිතය අරගෙන බලන්න. මං කියනවා මහා දරුණු කතාවක්. මේ අය නිකන් ජීවත් වෙන්නේ හුලඟ යනවා වගේ කියලා. හුලඟ යනවා වගේ ඉන්නේ කියලා. බලන්න පොඩ්ඩක්. මං කියන්නේ බොරුද කියලා? තමන්ගේ ජීවිතය නැවතිලා තියෙන මේ අද කියන කඩයිම. ඔය අද ඉන්න තැනට අද නැවතිලා ඉන්න තැනක් අද පදිංචිලා ඉන්න තැනක් කරන රැස්සාවක් හම්බෙලා තියෙන ස්වාමි භාර්යාවරු දරුවෝ පුංචි කාලේ ඉඳන් සැලසුම් කරපේවද? මට මේ වගේ දුවෙක් ඕනේ මට මේ ආකාරයක පුතෙක් ඕනේ කියලා ඒ විදිහටම හම්බුණාද? ඉන්න පැත්ත පවා නේද? හුලඟේ ගිහිල්ලා වැටෙනවා වගේද නැද්ද දැන් ඔය ඉන්න තැන? එන විදිහකට ඉන්නවා ඉතින් අප්පා කියලා ඉතින් ඔය ඉන්නවා නේද? එතකොට එහෙනම් මට ඕන විදිහටද ඔක්කොම වෙලා තියෙන්නේ? මට ඕන විදිහටද මේ ශරීරය කොහොමද දන්නේ? පොඩි කාලෙම ඇඳඳ රූපේ මන් නාකි වුණාම වයසට ගියාම මෙන්න මේ වගේ මගේ මූණ තියෙන්න ඕනේ. එහෙම තීරණයක් එහෙම තිබ්බද? නැහැ. නේද? එහෙනම් ඒවා මගේ වැඩද? ඒකේ මැවුම්කාරයා මමද? හ්ම්. නේද? එතකොට සිතුවිලි ගොන්නේවත් මට ඇති වෙලා ඇති වෙන සිතුවිලිවත් මේ ශරීරයවක්වත් වේදනාව ගැන නිකන් හිතලා බලන්න. දුක් වේදනා එහෙම ඇති වෙනවට කැමතිද? අපි නම් හරි කැමති. එහෙමද? නැහැ. කැමති නැති දුක් වේදනා හට ගන්නවද නැද්ද? එහෙනම් ඒක මම කරන වැඩක්ද? මං කවදාකවත් මට දුක් වේදනා හදා ගනීද? නැහැ. කායික මානසික දුක් වේදනා වලින් හරියට අපි පීඩා විඳිනවා. ඒව එකක්වත් අපි හදාගන්නේවා නෙවෙයි. ඒවා මට ඕන විදිහට හැදෙනේවත් නෙවෙයි. හේතු අනුව හැදෙනේවා. මේ බලන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ඉදිරියෙන් තව එක්කෙනෙක් එනවා. ඒ දෙන්නාෙන් එක්කෙනෙක් අරයට හරිය කැමති, අනිත් එක්කෙනා අකමැති. අතීත කැමැත්තක් හෝ අකමැත්තක් අටගෙන තියෙනවා. දැන් එතකොට අර කෙනා ඇවිල්ලා දෙන්නගෙම හිසට අත තියෙනවා. හරිද? කැමති එක්කෙනාට සැප වේදනාවක් ඇති වෙන අතරේ අකමැති එක්කෙනාට දුක් වේදනාවක් ඇති වෙනවා. එකම පරිසර තත්ත්වයන් යටතේ එකම තත්ත්වයන් යටතේ මේක උනේ. වාන් හේතු වෙලා ආරයට හේතු උනේ ඊට කලින් ඇති වෙච්ච කැමැත්ත හෝ අකමැත්ත. හේතු අනුව ඒක තමයි හේතු උනේ. හරිද? දැන් බලන්න ඒක විතරද හේතු උනේ කියලා. අපි අර අකමැති එක්කෙනාගේ ඇස් දෙක වහලා තියන්නේ. හරිද? අකමැති එක්කෙනාගේ ඇස් දෙක වහලා තිබ්බනම් ආයාට සැප වේදනාවක් උපදින්නෙත් නැහැ, දුක් වේදනාවක් උපදින්නෙත් නැහැ. එහෙනම් ඇහෙන් අරයව දැකීම හඳුනා ගැනීමත් අර සැප වේදනාවට හේතු නාද නැද්ද? ඒ වගේ මහා කරුණු ගොඩක් හේතු වෙලා පින්නන්නේ මේ මොහොතේ මේ ඇති වෙන නිෂ්පාදනය සිද්ධ වෙන. අපි මේ දැන් ධර්මය අහනවා. මට මේ බණ ටික කියන්න මොනතරම් දේවල් හේතු වෙන්න ඕනද කියන්න බලන්න. මගේ පළවෙනි එක කර්ම හේතු වෙන්න ඕනේ, නැත්නම් මේ වගේ ශරීරයක් ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට අද දවසේ ගත්ත කබලින්කාර ආහාර ඕන වෙන්න ඕන, නැත්නම් මට මේ
ශරීරය කෙලින් තියාගෙන ඉන්න බෑ කලන් දාලා වැටෙනවා නේද එතකොට අතීතයේ මම ලැබපු නේද ධර්ම ඥානයක් තියෙන්න ඕනේ අතීතයේ ලැබු ධර්ම ඥානය විතරක් තිබ්බට මදි මට ඉදිරියෙන් ඉන්න අය ගැන කරුණාවක් බුදුරජාන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් නේද ගොඩ කරුණු ගොඩක කරුණු ගොඩක එකතුවක්ද නැද්ද මේ වෙලාවේ මේ සිද්ධ වෙන සිද්ධිය මේක මගේ වැඩක්ද අන්න ඒක තමයි අපි පිළිගන්න කැමැතිම නැති වැඩේ හරි ඔව් ඕක හාමුදුරන්ගේ වැඩන්නේ බණ කියන එක හාමුදුරන්ගේ වැඩ නේද බලන්න පින්වත්නි මගේ තුල යම් කරුණාවක් මෛත්‍රියක් උපදුනා නම් අතීතයේදී ඒක ඉපදුනේ කවුරු හින්දාද ඒක ඉපදුනේ ඉබේද මම බණ කියන්න ඕනේ කියලා හැඟීමක් මට ඉපදුනා නම් ඒක ඉපදුනේ ඉබේද නෑ ධර්මයේ කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව හින්දා මෛත්‍රිය කරුණාව වගේ යමක් මගේ හිත තුල හටගත්ත හින්දා එවැනි කුසල හැඟීම් හටගත්තේ ඉබේද නෑ ඒව කාගෙන්ද මගේ ගුරුවරුන්ගෙන් මට ඇහිච්ච හින්දා ගුරුවරු මට උගන්වපු හින්දා එතකොට පහළ වෙච්ච සිතුවිලි හින්දා දැන් මෙතන මේ මෙයා තනියම දැන් වැඩ නේද මේ මෙතන තනියම උපදින්නේ වෙන කාගේවත් තල්ලුවක් නැතුව අන්න අතීත තල්ලුවක් තියෙන හින්දා අතීතේ යම් තැනක යම් ගුරුවරු දෙමාපියෝ මොනවා හරි දෙයක් මට උගන්වපු දෙයකින්ද නැද්ද මං මගේ ශක්තියක් හැදිලා තියෙන දැන් මෙතන හැදෙන්නේ එයාට ඒ වහයි කොහෙන්ද එයාට ඉබේ ආවද නෑ එයාට කොහෙන්ද ඒ අයගේ ගුරුවරු දෙමාපියෝ වැඩිහිටියෝ හින්දා එයාට කොහෙන්ද කුසලයන් කුසල හැඟීම් ජනිත කර ගැනීමට ආපු අදහස එයාට කොහෙන්ද එයාගේ අය හින්දා ඔය විදිහට අපි යහපත් ගතිගුණවල එහා කොනම හොයාගෙන ඉඳොත් කොහෙද නවතින්නේ කොහෙද නවතින්නේ බුදුරජාණන් වහන්සේ ළඟ නේද බුදුරජාණන් වහන්සේගෙන් ඇතිවෙච්ච කුසල ධාරාව තමයි තාමත් අපේ තුර නැගෙන්නේ එහෙනම් ඒවා එකක්වත් දැන් කෙනෙක් කියනෝ මම මාව පාලනය කරගන්න ඕනේ කියලා පාලනය කරගන්න ඕනේ කියන හැඟීම ඇති උනේ නැත්තම් පාලනය වෙයිද නැහැ පාලනය කරගන්න ඕනේ කියන හැඟීම ඇති උනේ නැත්තම් පාලනය වෙන්නේ නැහැ පාලනය කරගන්න ඕනේ කියලා කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නේ ඉබේද නැහැ ඒක ඇති වෙන්නේ වෙන කාගේ හරි අතීත බලපෑමක් හේතු කොටගෙන ඔන්න ඔය විදිහට මේක දිගින් දිගට යන එක්තරා හුලඟ යන වැඩපිළිවෙලක් කිව්වොත් මොකද කියන්නේ මේ වෙලාවේ මගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය වෙන්නේ මේ ඇත්තන්ට බොහෝ දේවල් වල ඒක රාසී වීමක් මෙතන සිද්ධ වීම හින්දා බුදුරජාණන් වහන්සේට ඉබේ පහළ වුණා අර දැනුම වෙන කිසිවෙකුගේ ආධාරයක් නැතුව කියලා කියවේ එහෙනම් බුදුහාමුදුරන් ඉබේ පහළ වෙන්න ඇතිනේ එහෙමද ඉබේ නැහැ කොහමද අර පාරමිතා ශක්තියෙන් නේද කොච්චර කාලයක් පාරමිතා සම්පූර්ණ කළාද එවැනි අවබෝධයක් ඉපදීම සඳහා ඒ පාරමිතා ශක්තිය හේතු වෙලා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ එවැනි අදහස් පහළවීමක් සිද්ධ වෙන්නේ එතකොට මට දැනෙන්න ඕනේ තේරෙන්න ඕනේ මේ පටිච්චසමුපාදය තුළ මට කළ හැකි දෙයක් නැත කියලා හරිද මට කළ හැකි දෙයක් නෑ මට කළ හැකි දෙයක් නෑ එහෙනම් ගෙදරට නිකන් ඉන්නද කියන්නේ ඔවා තමයි අපිට එන ප්‍රශ්න හරි එහෙනම් මට කරන්න දෙයක් නැත්නම් ඉතින් මම මුකුත් කරන්නෙම නෑ මොකවත්ම කරන්නේ නැද්ද මට කළ හැකි දෙයක් නැත්තටම නැද්ද නැත්තටම නෑ තමයි මේක හොඳට තේරුම් කරගන්න කළ හැකි දෙයක් නෑ කියන්නේ මෙන්න මෙහෙම එකට මේ මම ඉතින් හැමදාම ගින්දර ගන්න කතා කරන්නේ නේද දැන් ගින්නක් ඇවිලෙනවා මට කළ හැකි දෙයක් නෑ ගින්න ඇවිලීම පිළිබඳ මට කළ හැකි දෙයක් ඇත්තටම නෑ නමුත් මට සිද්ධ වෙන දෙයක් තියෙනවා අතීතයේ මම දන්නවා දරායින් කරොත් ගින්න අඩු වෙනවා කියලා ඒ දැනීම මට ආවේ ඉබේද නෑ අතීත මූලාශ්‍රයක්
හේතු වෙලා ප්‍රත්‍ය වෙලා. ආංගේ දැනීම විසින් මා වෙතෙන්ට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා සැරගින්දරට සැර වැඩි ලොකු වැඩි කියලා කිව්වට ඒක අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්නේ නැහැ. මට ඒක අඩු කරන්න ගින්දර අඩු කරන්න මට බෑ. මට කරන්න පුළුවන් මොකද්ද? දර ටික අයින් කරන්න. දර අයින් කරනකොට අරක අඩු වෙනවා. දර අයින් කරනකොට අර ගින්දර අඩු වෙනවා. ආන්ගේ විදිහට මේ సంతාණය පාලනය කරගන්නවා කියන්නේ පටිච්චසම්පන්නවමයි. යමෙක් පාලනය කරගන්නවා නෙවෙයි පාලනය වෙනවා හේතු ඇතුව. ඒකයි බුද්ධ දේශනාවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බොහොම මේ දීඝනිකාය සූත්‍රවල විශේෂයෙන්ම තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ආන්ගේ පහළ වෙලා ඒ මුලමැද අග යහපත් වූ ධර්මය දේශනා කරනවා. අන්න ඒ ධර්මය අහන පින්වන්ත කුල පුත්‍රයා කියලා තමයි ඉතිරි ටික ඔක්කොම තියෙන විස්තර ටික ඔක්කොම. හරිද? එහෙනම් තේරෙනවනේ මේ ඔක්කොම හේතු අනුව සකස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම පටිසම්පන්නයි. එතන ඉඳලා ඒ ධර්මයේ දෙසීම පටිසම්පන්නයි. ඊට පස්සේ ඒ ධර්මය ඇහෙන කෙනා නේද ඒ ඇසීම හේතු කොටගෙන පාලනය කරගන්න ඕනේ කියන හැඟීම, ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ කියන හැඟීම එයාට උපදිනවා. ආන් ඒ විදිහට මිසක්ක කරන දෙයක් නැහැ. අර ඒකයි බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවය කියලා කිව්වේ. මේ අපි අපේ ළමයින්ව නරක ඇසුරට යන්න එපා කියලා නරක ඇසුර වළක්වන ගතියක් තියෙනව නේද? ඇයි ඒ? පටිච්චසමුප්පන්න බව දන්න හින්දා. නැත්තම් මට මගේ ළමයාට කියලා යන්න තිබ්බා, එයාට කියන්න තිබ්බා ඔයා ඔය ඇසුර කරගෙන යන්න. හැබැයි ඔයා නරක දේවල් ගන්න එපා ඇතුළට. ඔයා ඔය ඇසුර පවත්වගෙන යන්න. හැබැයි නරකේව ගන්න එපා කියලා. එහෙම කිව්වට හරියනවද? නෑ, හරියන්නේ නෑ. ඇයි? ඇසුර තිබුණොත් පාප ධර්ම එනවා නේද? කෙනෙක් තුල පාප ධර්ම ඇති වෙනවා. ඇසුර තිබුණොත් පාප ධර්ම ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමන්ට මේක දැනෙනවා නම් පින්වත්නි, මේ හැදෙන හැටි, කැඩෙන හැටි, ආදි වශයෙන් මේවා අඩු වෙන හැටි, වැඩි වෙන හැටි අපි දන්නවා නම් එක එක සිතුවිලි අපිට මේ ළඟ ඉන්න අය ගැන දැනෙන්නේ හුළඟ වගේ, අව්ව වගේ, හරි, වැස්ස වගේ, දේ දුන්න වගේ. ආන් ඒ වගේ නෑ. ඇයි ඒ වගේ කියන්නේ? මේ මොකද අම්මා දැක්කම දේ දුන්න වගේ කියලා දැනනවා කියලාද මේ කියන්නේ? නෑ නෑ, එහෙම නෙවෙයි. දේ දුන්න මට මවන්නත් බෑ, නැති කරන්නත් බෑ නේද? ආන් ඒක හේතුන් එකතු වෙලා සකස් වෙන දෙයක්. වැස්සත් එහෙමයි, අව්වත් එහෙමයි නේද? එතකොට අව්ව වැස්ස දේ දුන්න ගැන මට අනිවාර්යෙන් මේ වෙලාවේ මයි ළඟ ඉන්න ඕනේ කියලා එකක් බෑ. ඒ වගේම අව්ව වැස්ස දේ දුන්න වගේ දේවල් ගැන මට තියෙන අදහස මේක උනොත් හොඳයි, පෑවුවොත් හොඳයි නේද? දේ දුන්න පෑවුවොත් මට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලෝකයේ තියෙන එක එක දේවල් මුහු වෙලා මුහු වෙවි මුහු වෙවි, මේ විශේෂයෙන් රූප කොටස මං කියන්නේ හොද්ද වගේ කියලා නේද? ඔද්දේ රස වගේ කියලා. ඒ වගේ මේ රූප කොටස නෙවෙයි, නාම කොටසේ ඇතිවෙන මිශ්‍ර වීමකින්, චෛතසිකයන්ගේ මිශ්‍ර වීමකින් තමයි අපේ තුල සිත ඇති වෙන්නේ. අන්න ඒ ඇතිවෙන හැඟීමේ කිසිම අයිතියක් මට මේ වෙලාවේ නැහැ. හරිද? කිසිම අයිතියක් මට නැහැ. හරියට අසනීපයක් හැදෙනකොට වගේ. gedara කෙනෙකුට අසනීපයක් හැදෙනවා. අසනීපයක් හැදලා උණක් හැදෙනවා. උණක් හදනවා. අපි උණ හැදිච්ච කෙනාට බයිනවද? මේක ඇත්තමයි, මේ උණ දාගන්න වෙලාවක්ද මේක? ඇයි මේක කරගත්තේ කියලා බයිනවද? ඇයි බයින් නැත්තේ? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි වග හොඳටම අපි දන්න හින්දා අනුකම්පාවක්ම මිස බැනීමක් නම් ඇති වෙන්නෙම නැහැ. ඇයි අනුකම්පාව? ශ්‍රී දෙනව ඇති අමාරුයි කියලා නේ, දුණ ගැවුනහම අමාරුයි කියලා අපිට අදහසක් තියෙන හින්දා අනුකම්පාවක්මයි ඇති වෙන්නේ. ඒ වගේ කෙනෙකුට හොඳටම තරහ ගිහිල්ලා
අපිටත් එක්ක බයිනවා ගෙදර. ඔකොටම බයිනවා. දැන් ඇතිවෙන්න ඕන මොකද්ද? එයාට හොඳටම උණ. එයාට හොඳටම උණ වගේ අදහසක් තමයි ඇතිවෙන්න ඕන. හරිද? එහෙනම් ඒක එහා කරගත් එක නෙවෙයි. ඒක හේතු හින්දා සකස් වෙච්ච දෙයක්. ඉතින් නිකන් අර නිකන් ඕක හේතු හින්දා සකස් වෙච්ච දෙයක් හේතු හින්දා සකස් වෙච්ච දෙයක් කියලා ඉන්නව නෙවෙයි. ඒ හැඟීම අපිට ප්‍රබලව ඒ අදහස ඒ හැඟීම අපේ හිත තුලින් නැගෙන්න ඕනේ. මේක මෙයාට අයිති දෙයක් නෙවෙයි කියලා. එතකොට පින්නන්ද යන්න අර පුද්ගල වාදය ඇති වෙන්නේ නෑ. ඒක එතන උපදින ධර්මතාවයක්. හරිද? ඒක එතන උපදින ධර්මතාවය එයාට අයිතිව උපදින එක නෙවෙයි. එයාට මාත් එක්ක තරහ ඇති වුණේ මොනවා හරි මෙන්න මේ හේතු හින්දා. අපිට පුළුවන් නම් අර දර ගැන දන්න හින්දා ගින්දර අඩු කරා වගේ පුළුවන් නම් අන්නේ හේතු ටික නැතිකරන්න තමන්ට ඒක නැතිකරන එකත් මට අදහසක් ආවොත් මේක නැතිකරන්න. සමහර අයට එහෙම අදහසක් එන්නෙම නෑ. කවුරු හරි තමන්ට බයිනවා නම් කොහමද? ඒක නැති කරන්න මොකද කරන්න? අනිත් පැත්තට බයින එක කරන්න. ඉතින් අන්න එහෙම නැතුව මෙන්න මෙතන මේ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ටික මගේ පැත්තෙන් ඔක ඇතුළට ගියොත් මේක හරියනවා කියලා කරුණාවන්ත වචන, මෛත්‍රී වචන මොන්නම જાතිය කිව්වත් මෛත්‍රියෙන් කටයුතු කරන්න තමන්ගේ අතපය හතර කපන වෙලාවේ පවා ඔන්න දැන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ප්‍රායෝගික නේද? බුද්ධ ශාසනය තුල හික්මිච්ච කෙනා කෙනෙක්ගේ කෙනෙක් දැන් මගේ අතපය හතර කවුරු හරි ඇවිල්ලා කපනවා. කිසිම වැරද්දක් කරන්නේ නැතුව මට දඬුවමක් විදිහට මේවා කපලා දානවා. මට මං උත්සාහ ගන්නවා මේක නවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැත්තම්. ඒ වෙලාවේ පවා පින්නත් මට දැනෙන්න ඕන කොහමද? අහවල් අය ගැන කිසිම තරහක් නැතුව. තරහක් ඇති වෙන්නේ නැති වෙන්නේ. කොහොමද ඒක ඇති වෙන්නේ? කොහොමද ඒක ඇති වෙන්නේ? මට කියන්න ස්වයංක්‍රීය මැෂින් එකක් තියෙනවා. අද මොකක් හරි අපි හිතමුකෝ මේ අර ඉස්සර තියෙනනේ කොහොඳ ආන මැෂින් තියෙන්නේ නේද? ගම්වල තිබ්බ මතකද? සමහර ලාට ඔය මැෂින් වලට අත් එහෙම යනවා නේද? මිනිස්සුන්ගේ ඇදිලා යනවා. ආන් ඒ වගේ මැෂින්ක් තියෙනවා. ඒතර අන්න ඒ මැෂින් එකට මගේ අත ඇදිලා ගියා. ඇදිලා ගිහලා දැන් මෙතනින් කැපුණා කියලා හිතන්න. දැන් මම මේ මැෂින් එකට බයිනවද? මේ මැෂින් එකට කොයි වෙලාවකවත් මම දෙස් දෙවල් තියනවද? නෑ අයියේ. ඒක කලේ මැසිම නෙවේ. ඒකේ ක්‍රියාකාරීත්වය විසින් ඒක සිද්ධ වුණා. ඒකට ඒ මැෂින් එකට ඒක නවත්තන්න බෑ. ඒක කැරගෙනකොට කොහු දාන්න මෙහෙම අත දානකොට කොහුත් එක්ක අත ගියොත් එහෙම. හරිද? මැෂින් එකේ ක්‍රියාකාරීත්වය නවතින්නේ නෑ. ඒක මේ අතට හානි කරනවා. ඒ මොකද මේ මැෂින් එකට ඒක නවත්තන්න පුළුවන් ශක්තිය නැහැ. පින්වත්නි, අන්න ඒ මගේ අතපය කපලා දාන ඒ මැෂිම ගැන මට මාත්‍รีย තරහක් එන්නේ නැහැ වගේ මේ නිවැරද්දේ වැරද්ද කියලා මාව කපලා දාන, මගේ අත කපලා දානකොට අර ශරීරය ගැන තියෙන්නේ මැෂිමක් කියන හැඟීමකට සමාන හැඟීමක් නෝන මට පුළුවන් උපරිමම කිව්වයි පාර. හරිද? මැසිමක් කියන්නේ ඇයි මැසිමක් කියන්නේ? මැසිම දුවන්නේ මෝටරෙන් නේද? මැසිම දුවන්නේ ඒකට එන කරන්ට් එකෙන් හරි ඒ වගේ මොකක් හරි හේතු හින්දා. හේතු හින්දා හටගත්ත මැසිමට නේද? ඒකේ ඒ අණුව ක්‍රියාත්මක වෙනවා මිසක්කා ඒවා නැවැත්වීමේ හැකියාවක් නැහැ. හේතු හින්දා සකස් වෙන එකට. එහෙනම් කරන්න තියෙන්නේ හේතු අයින් කරන එකමයි. හේතු අයින් කරන එකමයි නේද? කරන්ට් එක දෙන එක නැවැත්තුවා නම් වෙන මොන හරි නැවැත්තුවා නම් මේ මැසිම දුවන්නේ නැහැ නේද? අන්න ඒ වගේ අපේ ළඟ අපේ ආසන්නයේ ඉන්න හැම කෙනෙක්ම පින්වත්නි අපි කියනවා මේක එයාට හිතන්න පුළුවන් කියලා. බෑ, එයාට හිතෙනවා. හරිද? එයාට හිතෙනවා මිසක් ආ හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පුද්ගල වශයෙන්. එහෙනම් ඒක මැසිමක්මයි. හරිද? ඒක මැෂින් එකක්මයි. ඉතින් අන්න ඒක අපි හොඳට තේරුම්ගෙන එවැනි හැඟීම් ජනිත වෙන්න මට්ටමට මේ පටිච්චසම්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට එවැනි හැඟීමකින් පෝෂණය වෙන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් කියන්න බලන්න නේද? අර ක්‍රියාකාරීත්වය තියෙන මැෂින් එකේ විදිහට තමයි ඒක වැඩ කරේ.
එතකොට ඒක දැනගන්න නම් මොකද කරන්න ඕන? මේක මේ ශරීරය මේ සිත මේ වේදනාවල් මේ මෙතන තියෙන මේ සංඥා මේ ආදරය ආදී සංස්කාරයන් තරහ ආදිය මගේ ළඟ උපදිනකොට ඒවා මම එකක්වත් උපදවා ගත්තාද එකක්වත් උපදවා ගත්තාද කියලා තමන්ව පිරික්සන්න ඕනේ. හරිද? තමන්ව හොඳින් පිරික්සනකොට මේවා මං උපද්දවා ගත්තේ නෑ, මේවා ඔක්කොම ඉපදුනා මගේ මේ වෙලාවේ මට ඇති වෙන තරහ කියන එක මං උපද්දවා ගත්තේ නෑ, ඉරිසියාව මං උපද්දවා ගත්තේ නෑ, ක්‍රෝධය මං උපද්දවා ගත්තේ නෑ, ඇහි පෙනීමේ දැනීම මං උපද්දවා ගත්තේ නෑ, කනේ පෙනීමේ ඇසීමේ දැනීම මං උපද්දවා ගත්තේ නෑ. නේද? එහෙනම් එකක්වත් මං කරලා නෑ. මොකක් වගේද ඒතර මේක? මේ ඇසීම වගේ. හරිද? හේතු නිසා සකස් වෙන එකක්. හේතු නිසා හට ගන්නවා. මේ මොහොත හටගන්නේ හේතු ඇතුව. අතීත හේතු, කර්මය, ආහාරය, ඍතුව, ඒ වගේ බොහෝ චිත්තය, මේ වගේ බොහෝ දේවල් වල එකතුවකින් මේ නිර්මාණය මෙතන සිද්ධ වෙන්නේ මැසිමක් වගේ. ආන්ගේ මැසිමට ඉතින් සමහර වෙලාවට ওই පැත්තේ තියෙන ඒවට නොයෙකුත් රිදීම් වචන එහෙම මේ මැසින් වලින් එළියට එනවා. ඒවා හැදිලා තියෙන්නේ එහෙමයි. මෛත්‍රිය සම්ප්‍රයුක්ත උනේ නැත්තම් ඒ චිත්තසංතාන වලට මොකද වෙන්නේ? ඒ වගේන් හරි නපුරු කතා එනවා. නේද? කරුණාව සම්ප්‍රයුක්ත උනේ නැත්තම් අනිත් අයට හරියට රිද්ද උනේවා එළියට එනවා. එක එක මැෂින් වල හැටි. නේද? එක එක මැෂින් එක එක විදියනේ. නේද? ඒවට එක එකව හේතු වෙන්නේ. ඒකින්දා මුදිතාව නැති මැෂින් වල මොකද වෙන්නේ? හරියට ඊරිසියාව වෙනවා. ඉතින් ඊරිසියාව කියන සකස් වීම සිද්ධ වෙනවා මුදිතාව නැති ඒවා. මුදිතාව ඒ මැෂින් වලට යෙදිලා නැහැ. හරි? ඒ වයර් කැපිලා. අපි කියන්නේ ඕක කියනවා නේද? මෙයාගේ අර කියන්නේ මෙයාගේ අර මොනවද කියනවා නේද? මෙයාගේ වයර් කපලා දාලා නේද? සමහර අය කියනවා මම ඒ වයර් කපලා දාලා ගොඩක් කල් කියනවා නේද? එපා වුණාම කියනවා ඒ වයර් කපලා දාලා ගොඩක් කල් කියලා. ඒ වගේ තමයි නේද? ඒ මුදිතාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. උපේක්ෂාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. ඉතින් සමහර ජීවිත හරි කලබලයි දැකලා තියෙනවද? අපි මේ පිරිසක් ඉන්න තැන පින්නන්දි මොන හරි එක වචනයක් කවුරු හරි ඇවිල්ලා කියන්නකෝ. මේ පිරිසම දන්න කෙනෙක් ගැන හරි දෙයක් ගැන හරි මෙහෙම සිද්ධ වුණා කියලා කිව්ව ගමන් එක එක්කෙනා තුළ උපදින එක හැඟීම් එක එක විදිය. ඒවා ඉබේද? නෑ. එහෙනම් අපි ඔක්කොම ඉන්නේ ඔන්න ඔයගේ ලොකු ප්‍රශ්නෙක. මේක කොයි පැත්තට දුවනවද කියලා දන්නේ නෑ. හේතු සකස් වෙන පැත්තට යන්නේ. ඒකයි මම කලින්ම කිව්වේ මේ ජීවිතය හුලඟේ යන ජීවිතයක් වගේ කියලා. එහෙනම් අනුන්ගේ ජීවිතයත් ඒ විදිහටම තමයි. හුලං මේ පැත්තට ආපු හින්දායි කොලේ ගිලුනේ. හුලං මේ පැත්තට ආපු හින්දායි ඒ කොලේ ඒ පැත්තට ගියේ. ඒ වගේ මගේ පැත්තට අහවල් දැනීම ඇති වෙච්ච හින්දායි අතීත දැනීම් හින්දායි මට මේ වගේ හැඟීම් පහළ වුණේ. එතකොට අන්න ඒක දැනෙනවා නම් අනිත් අය කෙරෙහි කොච්චර තමන් නිදහස්ද කියන්නේ බලන්න. නේද? කොච්චර කරුණාවන්ත වෙයිද? කොච්චර ක්‍රමානුකූල වෙයිද? නේද? ඒ විතරක් නෙවෙයි, කොයි තරම් නම් ඒ තැනැත්තාට හෝ තැනැත්තියට අනිත් අය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නේද? එහෙම කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්න අය ඔක්කොම යාගේ වටේට ගන්න පුළුවන්ද නැවෙයිද? ඇයියා හොඳට දන්නවා ගින්දර අඩු වැඩි කරන හැටි. හොඳට උයාගත්ත හැකි ආර එතකොට. නේද? මිශ්‍ර වෙන විදිය දන්නවා. මේ ජීවිතේ කාවද මේ තේරුම් ගන්න කියන්නේ? අපිව. ඔය ටික තේරුම් ගත්තනම් මේකේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය හැම නිමේෂයකම සිද්ධ වෙන ආකාරය තේරුම් ගත්තනම් තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් එනකොට පින්නන්නේ තමන්ටම දැනෙනවා මේ කාමච්ඡන්දයක් ආවා මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා. මනාපයක් ඇති වෙනවා නම් යම් මනාපයක් ඇති වෙනවා නම් තමන්ටම ඒ මනාපයක් හෝ අමනාපයක් ඇති වෙන හැම වෙලෙම මේක පටිච්චසමුප්පන්නයි තමන්ගේ මේ තුල ඇති වෙන මනාපේ අමනාපේ පටිච්චසමුප්පන්නයි කියලා ඒක බැහැර වෙන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොහොමද ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් හොඳටම අපි ඉන්ද්‍රිය සංවරය වෙලාවෙත් මේක මතක් කරා මේක කොච්චර
වේගවත් සිද්ධ වෙන නිෂ්පාදනාවලියක්ද කියනවා නම් දැන් බලන්න මේ තරහකාරයෙක් ඉන්නවා මේ තරහකාරයාව මම පාරයින් ඉන්නවා දකින්න නැතුව යනවා දැන් එතකොට දැන් මගේ හිතේ මොකුත් නැහැ මේ නේද මේ මං සාන්තව යනවා දැන් එකපාරටම දකින්න දකින්නකොට මෙහෙම බලනකොටම ඇසිපිය හෙළන වේගයට වැඩිය වේගෙන් පටිච්ච සමුප්පන්නව හේතු සහගතව හේතු ඇති හින්දා මට තරහ උපදිනවා මාත් එක තමයි යාළුවෙක් ගියා එයාත් දැක්කා එයාට මොකුත් නැහැ එහෙම නේද? ආ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඇහෙන් රූපයක් දැක මනාපයක් අමනාපයක් ඇති වුණාද? ආංගේ මනාප අමනාපය ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියන හැඟීමෙන් නැත්නම් පටිච්චසම්පන්නයි කියන ස්වභාවයෙන් ඒ ඇහෙන් දැකලා මනාපයක් අමනාපයක් ඇති වෙච්චේ මනාපය අමනාපය අයින් කළා දාන්න කියලා. කණෙන් අසා මනාපයක් අමනාපයක් ඇති වුණාද ඒක ඕලාරිකයි සංකතයි පරිසම්පන්නයි කියලා මනාපය අමනාපය දුර්ලන්න කියනවා දුර්ලලා දාන්න කියනවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යම් කිසි දෙයක් පිළිබඳව ඇති වුණාද මනාපයක් අමනාපයක් ඒක පරිසම්පන්නයි කියන හැඟීමෙන් මේක හේතු හින්දා සකස් වෙච්ච එකක් කියන හැඟීමෙන් අයින් කළා දාන්න කියනවා පුළුවන් නේද ටිකක්හරි පුළුවන් කියලා හිතමුකෝ දැන් මේ කියපු දේවල් හින්දා හොඳයි වෙලාවකුත් දෙනවා කරන්න කියලා කාලයක් දෙනවා මේක කරන්න කියලා ඇහෙන් දැක මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒකට කොච්චර වේගයකින් එක් කරෙන්න ඕනද කියනවා නම් ඇසිපිය හෙළන මොහොතකට වඩා අඩු වෙලාවකදී මේක අයින් කරන්න කියනවා කණෙන් අසා යම් මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඔච්චර වේගෙන් එක වෙන්න ඕනද කියනවා නම් ඇසුරු සනකට වැඩිය වේගෙන් වෙන්න ඕන කියනවා නාසයෙන් මනාපයක් අමනාපයක් උපදිනවා නම් නෙළුම් කොළයකට වතුර දාපුවාම ඇදවෙච්ච නෙළුම් කොළයකට වතුර දාපුවාම අන්න ඒක වැටිලා යන තරම් වේගකින් ඊට වඩා වැඩි වේගකින් මේක අඩු වෙන්න කියනවා ශරීරයෙන් ස්පර්ශයක් ලැබ මනාප අමනාපයක් ඉපදුනා නම් අර හරියට නිකන් මේ ශක්තිමත් පුරුෂයෙක් තමන්ගේ බාහුව අධිකාරනවා වගේ කෙටි කාලයකදී මේක අයින් වෙන්න ඕන කියනවා. මනසට යම් දෙයක් දැනිලා මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒක පරිසම්පන්නයි කියන හැඟීමෙන් කොච්චර වේගෙන් අයින් වෙන්න කියනවද? ගිනියම් වෙච්ච රත් වෙච්ච කබලකට වතුර බින්දුවක් දාපුවම වාෂ්ප වෙනවා වගේ වේගිකේ. පුළුවන්ද? එනවා කල්ලා දාලා පැත්තකින් තියන්න වෙයි නේද? මේ බලන්න මං හොඳට හිටියා තරහකාරයෙක් මේ පැත්තේ ඉන්නවා දැක්කා මෙහෙම හැරෙනකොට මොකද උනේ ඇසිපිය හෙළන වේගයට වඩා වැඩි වේගකින් අදාළ තරහ කියන හැඟීම ඇති වුණාද නැද්ද හරි පටිච්ච සමුප්පන්නෝ මේ ලෝකේ සකස් වෙන දේවල් අපි දන්නවද නැද්ද ප්‍රකටම උදාහරණේ මං හැමදාම ගන්න මේ දේශනා මාලාවේදීම ගණ්ඩම් වෙනවා මොකද එකක් ගත්තාම ඒකම අපි උදාහරණයට අරගෙන ඒකම උදාහරණයට අරගෙන කරන හින්දා ගින්දර කියන්නේ පටිච්චසම්පන්න උපදින දෙයක්. ඒ කියන්නේ හේතු ඇතුවයි උපදින්නේ නේ. ඒක අපි දන්නවනේ හොඳටම. හඳයි මේ පැත්තෙන් ලැබු ගින්නක් එනවා. මම මෙහෙම හැරිලා බලනකොට පටිච්චසමුප්පන්නයි නැත්තම් අන්න අර රොඩු හින්දා කොළ හින්දා ඇවිලෙන එකක් කියන හැඟීම ඇසිපිය හෙලන්නත් වැඩිය වේගකින් මට එනවද නැද්ද? නේද? අන්න ඒ වගේ තමන්ගේ උපදින මනාපය අමනාපය ගැන අන්නේ වගේ හැඟීමක් උපදවා ගන්නවා නම් පරිසම්පන්නයි කියලා ඒකට ඇස් බිහෙලන තරම් වේගයක් යනවාද යමක් ඇහිලා මනාපයක් අමනාපයක් ඉපදෙනකොටම තමන්ට හැඟීම එනවා නම් මේක පරිසම්පන්නයි කියලා ඒ shabdේ හින්දා ඒ මනාපය අමනාපය දුරලන්න කණෙන් ඇහිලා ඇසුරු සනක්වත් යනවාද නෑ එතකොට කයෙන් පහසක් දැනෙලා මනාපයක් අමනාපයක් ඉපදුනාද ඒක අයින් කරන්ඩ මේ අත අධිකාරණකම් වෙලා යනවාද ඒ මොකද්ද එහෙනම් පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධය හැඟීම අපේ තුල ජනිත වෙන්න ඕනේ. ආන් ඒ හැඟීම තමයි ඊට පස්සේ අපිව නිවැරදි තැනට අරගෙන යන්නේ. ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ආන් ඒක ප්‍රබල කරපුවාම කියනවා මං ඒ පිළිබඳ සිහිය
උපද්දවාගත්තා කියලා. ඒ කියන්නේ ප්‍රබල වුණාම ඒක සාමාන්‍යයෙන් ඒ හැඟීම නැතුව ජීවත් වෙන වෙලාවක් නැහැ. හැම වෙලේම මේ හැඟීමෙන් ජීවත් වෙනවා. ඒ හැඟීමත් එක්ක අපිට තියෙන්නේ සිහියක්. හරි? ආන් ඒ සිහිය අපි පවත් ගන්න ඕනේ. ආන් එකට කියනවා සති සිහියට සතිය කියනවා. ඒකට ඒක පවත් ගන්නකොට සතිපට්ඨානය කියනවා. එතකොට මෙන්න මේ සතිපට්ඨාන தත්ත්වෙට සිහිය පවත් ගන්න தත්ත්වෙටපත් වෙනවා පත් කරගන්න අරගෙන මොකද කරන්න ඕන? හොඳට මෙනෙහි කිරීම කරන්න ඕන. ඒ ගානට ආවද එතකොට කියනවා කාංකා විතරණ විසුද්ධියටපත් උනා කියලා. ඇයි? හේතු නැතුව හේතුන් නිසා හටවන දේ හේතු නැතුව උපදින්නේ නැහැ කියන தත්ත්වෙヒඳ මම අර කලින් කිව්වා වගේ කෙලස්සේ හිතට එන්නේ නැහැ. ඉතින් ඕක තමයි කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. ඉතින් මේකට අපි ඉදිරියේදී ඒ සාධක දැන් කුසලයේ අකුසලයේ ගැන කතා කරා වගේ ඒක එක දේවල් ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද මේක තේරුම් ගන්න ඕන මගේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතය අවබෝධ කරගෙන සසර සුවපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කරුණාරත්න ඒකනායක පවුලේ ඥාති හිත මිත්‍රාදීන් කියලා. මේ පරලෝකීය සිළුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන්න් වහන්සේ සහ දරණාගම කුසලදම ස්වාමීන් වහන්සේ අතුරු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා තියෙනවා. සියලු ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින හේතු වේවා කියලා. තමන් බාහු බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවේ පහදම් කරලා ධර්මදා සකස් කරගත්ත ධර්මදානෙ වෙන් කරගත්ත ගුවන් කාලය ලෝකෙ පුරාවටම මේ ධර්මයේ ශ්‍රවණය වෙනවා. එතකොට අපි මේකට වෙන් කරන එක තප්පර 10ක කාලයක් ධර්ම ශ්‍රවණය කරන එක තප්පරයක කාලයක් 60 දිනක් බණ ඇහුවනම් ශ්‍රවණය වුණානම් විනාඩියක කාලයක් එකතු වෙනවා නේද? එතකොට ඒ වගේ සමහර විට අපි මේ ලබා දෙන පැයක ගුවන් කාලය ඒ පැය පින්වත්නි 60 දිනක් ඇහුවනම් පැය 60ක ධර්ම දානයක් දුන්නා වගේ එක්කෙනෙකුට. එතකොට මහා විශාල ධර්ම දානයක් සිද්ධ කරගත්තේ අන්න ඒකේ වටිනාකම දන්නේ නැත්තෝ තමන්ගේ මේ නංගොත් වලට වැඩි වෙලාවක් යොදවන්නේ නැහැ. ඒ නංගොත් ඉතාම කෙටියෙන් මතක් කරලා මේ ගුවන් කාලයෙන් වැඩිමනත් කොටසක් ධර්මයම දේශනා කරත්වා කියලා නිහතමානීව ඉතාම ගුණගරුකව ඒ කටයුතු වලදීත් අතහැරීමක්ම සිද්ධ කරගන්නවා. ඒ වගේ මේ වැනි පින්වත් අය පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. එවැනි ගුණවත් වූ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න මේ උතුම් ධර්ම දානයේ හේතු වේවා, සසර සුවපත් වේවා, අවසන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.